ආයුබෝවන් අද අපි දෙගල්දෝරුව රජමහා විහාරය ගැන තොරතුරු ටිකක් දැනගනිමු. අංගයක ඉතිහාසය මේ විහාරයේ ගොඩනැගීම සඳහා පුරෝගාමී ඌයේ කීර්තිශී රාජසිංහ රජතුමාය. මෙම රාජ්‍ය සභාවේ ශාසනික වශයෙන් පුනර්ජීවනයක් ඇති වූ වකවානුවක් ලෙස සැලකේ. කීර්තිශී රාජසිංහ රජු විසින් මෙම විහාරය කරවීම ආරම්භ කරන ලද එතුමා වයස්ගත සිටි බැවින් වැඩ අවසන් කිරීමට නොහැකි විය. ඔහුගෙන් පසු ඔහුගේ සොහොයුරා වූ රාජාධිරාජ සිංහ රජුගේ පාලන සමයේදී මෙහි වැඩ නිම විය. විහාරයේ සියලු කටයුතු දිවවීමෙන් පසු රජු තමාට කුඩා කල සිට සල්ප සතරන් ඉගැන්ව මොරතොට ධම්මකවන්ද හිමියන්ට පූජා කරන ලදී. අංක දෙක. දෙගල්දෝරුව නම ලැබුණ හැටි. මේ විහාරයට දෙගල්දෝරුවයන් නම ලැබීම සම්බන්ධයෙන් ගැඹුරින් මුල් බැස් රසවත් කතාවක් ජනප්‍රවාදයේ පවතී. මෙම ස්ථානයේ ගල් දෙකක් එකට හාවෙන ස්ථානයක් තිබී ඇත. දිනක් ගම්වැසියෙක් මෙම ගුහාව තුළට ගොස් එහි මැද සඟවා තිබූ රන් දෑක ඇති දෙක එයින් එකක් ගොවිතැන් කටයුතු සඳහා ගෙන ගියේය. ඔහු නැවත නිවස බලා යන විට එම දෑගත්ත එම ස්ථානයේ නැවත තබා ගියේය. මෙම කාර්ය ඔහු නිතිපතා කරගෙන ගිය අතර අස්වැන්න නෙල්ල අවසානයේ දිනේදී ඔහු දෑගත්තක් වෙනකොට දෑගත්ත දෙකක් රැගෙන ගොස් නැවත එකක් පමණක් එම ස්ථානයේ තැබීය. මෙන් අදස අතර පත් වූ මෙම ස්ථානය අරගත් බහිරවයා ගම්වැසියා ඉදිරිපිට පෙනී සිට ඔහු ගෙන අනිත් දෑගත්ත ආපසු ගෙනත් දෙන ලබන ලෙස අනකලේය. බියට පත් වූ ගැමියා කුඹරට දිවගොස් අනෙක් දෑගත්ත ගෙනවිත් එම ස්ථානයේ තැබුවේය. ඉන් අනතුරු එහි පැත්ති ගල්දොර වැසිනි. මෙම ගල්දොර වැසුණු ස්ථානයේ විහාරයේ ගල වූ අතර පසුව ගල් දෙගල්දෝරුව ලෙස විවහාරයට පත් වී ඇති බව ජනප්‍රවාදයේ ඇත. අංක තුන. බිදු සිතුවම්. විහාරස්ථානයේ සිතුවම් ඇදීමේ ගෞරවය සිව් දෙනකොට හිමිවේ. ඒ අතර හිමිදේව ද්‍රන්ද මූලාචාරී නායකයා ලෙස සැලකේ. දෙවරගම්පල සිල්වත් තැන නීලගම පටපෙදිසා කොස්සත්තේ සිත්තර නයිදේ අනෙක් චිත්‍ර ශිල්පීන්න විචාරකයන් සලකන්නේ දෙගල් දෝහුරුව විහාරයේ සිතුවම් මිත අලංකාර ආරක්ෂණීය චිත්‍ර ලෙසය. මෙම අලංකාර සිතුවම් මගින් එකල පැවති සිරිත්තිරිත් පුරුදු සහ සමාජ තත්ත්වයන්ට දක්වයි. අලි ඇතුන් අලංකාර සරසා ඇත. සේවකයන්ගේ නිල ඇඳුම් පැහැදිලිව පෙන්වා ඇති අතර රාජකීයත්වයේ ලාංජනය මනාව නිරූපණය කෙරේ. මේ විහාරස්ථානයේ සිතුවම් නග ඇති බෝධිත්වාන්සේ ගේ ජාතක කතා අතර වෙස්සන්තර ජාතකය, සුතෝ සෝම ජාතකය, සත්තබත්ක ජාතකය, මහා සීලෝ ජාතකය වඩාත් කැපී පෙනේ. මෙහි වූ සිතුවම් අතර වඩාත් කැපී පෙනෙන සිතුවමක් වන්නේ මාර පරාජයයි. මෙහි විශේෂත්වය වනේ මාරයා පුහුණු පහකින් යුක්ත වීමයි. මාරයාගේ දුනු ඊතල හෙලි අතරට සියුම් අදින ලද තුවක්කුවක්ද වේ. බුදුරජාණන් වහන්සේ මාරයා පරාජ කිරීමේ සාක්ෂි දැරූ මහී කාන්තාවද මෙහි සිතුවමට නගා තිබේ. සද්දිවලෝක සූවිසි විවරණ ආදී සිතුවම් මෝස්තරද සිතුවම් වලින්ද ආලංකාර වී ඇත. මෙහි වූ චිත්‍රවලට අමතර සැතපෙන හිදි පිළිමේද වේ. ස්තුතියි.